साधु साधु साधु। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्य। साधु साधु साधु। चत्तारो मे भिक्खवे धम्मा सोतापत्ति फल सच्चिकिरियाय संवर्तन्ति कथमे चत्तारो सत्पुरुष संसेवो सद्धम्म श्रवणं योनिसो मनसिकारो धम्मानुधम्म पटिपत्ति इमे को भिक्खवे चत्तारो धम्मा सोतापत्ति फल सच्चिकिरियाय संवर्तन्ति। साधु साधु साधु। श्रद्धावंत पिन्नतुनि तुम लोकाग्र वू भाग्यवत् वू अर्हत् वू सम्यक् संबुद्ध दशबलधारी सर्वज्ञ राजोत्तमयन् वहन्से सारा संख्य कल्पलक्ष्य सोलसा संख्य कल्पलक्ष्य विषय संख्य कल्पलक्ष्य मुलुल्लेहि मनो प्रनिधान वाक् प्रनिधान महा प्रनिधान वसयेन बोधि संभार पुरा लोतुरा संबुद्ध राज्येट पमिन वदाले लोवसी जनताव देवलव मनुलव बंबलव संपत् वलट पमुनवंट नोवेयि සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත්ත කියන මේ ලෝකෝත්තර සතර මාර්ග සතරඵල නිර්වාණ ධාතුව සාක්ෂාත් කරවීම පිණිසමයි. ඒ මේ සරුවඥන් වහන්සේ විසින් සෝවාන් වීම සඳහා සකදාගාමි වීම සඳහා අනාගාමි වීම සඳහා අරිහත්ත්වය සඳහා ගමන් කළ යුතු පිළිවෙත් මාර්ග විවිධාකාරයෙන් විස්තර කොට දේශනා කරලා තියෙනවා. ආබෝධ කරන්නන්ගේ පහසෝ පිණිස උපකාරවනු පිණිස උපනිසේවනු පිණිස නොයෙක් අයුරින් මේ මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් කරගැනීමේ පිළිවෙත් මඟ පාදා දීලා තියෙනවා. ඒ සියල්ලින් පාදා දීලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැනයි. එයින් මේ මාතෘකාකල සූත්‍ර පාඨය සෝතාපට්ටි සංයුත්තේ සඳහන් වෙනවා. චත්තාරෝමි භික්ඛවේ ධම්මා සෝතාපට්ටි ඵල සච්චිකිරියාය සංවත්තಂತಿ. මහණෙනි, සෝවාන් ඵලය සාක්ෂාත් කර ගැනීමට සෝවාන් ඵලයට පැමිණීම පිණිස ධර්ම සතරක් උපකාරී වෙනවා, හේතු වෙනවා, වාසනා වෙනවා, ප්‍රයෝජන වෙනවා. කතමේ චත්තාරෝ, ඒ ධර්මතා හතර කුමක්ද? සත්පුරුෂ සංසේවෝ සද්ධම්ම ශ්‍රවණං යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම පටිපත්ති. එන්න මේ ධර්මතා හතරයි. සත්පුරුෂාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරේ සහ ධර්මානුධම්ම ප්‍රතිපදාව. ඉමේ කෝ භික්ඛවේ චත්තාරෝ ධම්මා සෝතාපට්ටි ඵල සච්චිකිරියාය සංවත්තಂತಿ. මානිනේ, මෙන්න මේ ධර්මතා හතර සෝවාන් ඵලයට පැමිණීම පිණිස, සෝවාන් ඵලය සාක්ෂාත් කර ගැනීම පිණිස, සෝවාන් ඵලය ආબોධ කර ගැනීම පිණිස, සෝවාන් ඵලයට පැමිණ වාසය කරනු පිණිස හේතු උපකාර වෙනවා. එසේම සකදාගාම මාර්ග ඵල, අනාගාමී මාර්ග ඵල, අරහත් මාර්ග ඵල ප්‍රතිලාභයේ පිණිසත් මේ ධර්මතා අතර එසේම ප්‍රත්‍යවේණ ඇති හිම සූත්‍ර දේශනාවට ඇතුළත් තිබෙනවා. දැන් අපි සලකා බලමු සෝතාපට්ටි මාර්ග ඵල ප්‍රතිලාභයේ සඳහා උපකාර වන මේ ධර්ම හතර. වචන කියනකොට අපට කාටත් පැහැදිලියි. එසේ නමුත් ඒව අනුගමනය කිරීමේදී කොහොමද ප්‍රතිඵල අපට ලැබෙන්නේ කියන එක තේරුම් ගැනීම අවශ්‍යයි. සත්පුරුෂ සංසේවෝ කියන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය.
සත්පුරුෂ සත්පුරුෂ කියන මේ වචනය කල්යාණ මිත්‍ර කියන වචනයෙන් හඳුන්වනවා. සන්තෝ පුරුෂෝ සත්පුරුෂෝ ශාන්ත පුරුෂයා කෙලෙසුන් නිවාගත් උතුමා සත්පුරුෂ නමින් හැඳින්වෙනවා. ඒ සත්පුරුෂ කියන මේ වචනේද සූත්‍ර දේශනාවල විවිධාකාරයෙන් තෝරලා තියෙනවා. යම් කෙනෙක් ඉතා පිරිසිදුව පංචශීලය රකින්නවා නම් ඒ සත්පුරුෂයි. අනුන්වත් පංචශීලයේ පිටුවලා අනුනුත් පංචශීලයේ අනුගමනය කරවන්න සලස්සනවා නම් සත්පුරුෂේන සත්පුරුෂ තරෝ කියනවා. ඒ කියන්නේ සත්පුරුෂයන්ගෙන උසස් පුජ්‍යලෙක් වේවා. නමුත් මෙතෙන්දී මේ සන්තෝ පුරිසෝ සත්පුරිසෝ කියේම නෙමෙයි. ඒට වඩා උසස් අර්ථයක්. පළමුවෙන්ම අර්ථ කතාවල හඳුන්වනවා මාර්ගඵල නිර්වාණ ආභවදේ සඳහා උපකාර වෙන කල්යාණ මිත්‍රයන් අතුරින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මග්‍රයි. බුදුරජාණන් වහන්සේ තරම් සත්පුරුෂයෙක් කල්යාණ මිත්‍ර උතුමෙක් වෙන ඇත්තේ නැහැ. ගිනක් අනදමා හිමියන් වහන්සේ විවේකීව ධර්මයේ සම්වර්ධනය කරද්දී හිතට පහළ වුණ සංකල්පනාවක්. මේ බුද්ධ ශාසනය පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනය ප්‍රණී පවත්නේ භාගයක්ම කල්යාණ මිත්‍ර ඇසුර නිසයි කියලා හිතක් පහළ වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා වැඳලා කියා හිටියා, ස්වාමිනේ මම මේ විවේකීව ධර්මයේ සම්වර්ෂණය කරද්දී මේ නිහිතක් ආව, ඒක හරිද ස්වාමීනි? මොනවාද ආනන්ද? ස්වාමිනේ මේ බුද්ධ ශාසනයේ භාගයක් රැඳී තියෙන කල්යාණ මිත්‍රයවද කියලා මට හිතුණා. ආනන්දේ එසේ නොකියව, ආනන්දේ එසේ නොකියව. ආනන්දයේ මේ සීලම බුද්ධ ශාසනයේ පවත්නේ කල්යාණ මිත්‍ර සම්පත්‍ය උඩයි කියලා. ආනන්දයේ තථාගතයන් වහන්සේ වෙත ඉපදීම ස්වභාව කොට ඇති සත්‍යෝ යවිලා ඉපදීමක් නැති අමා මහ නිවන සාක්ෂාත් කරගන්න. ජරාව ස්වභාව කොට ඇති සත්‍යෝ තථාගතයන් වහන්සේ වෙත පැමිණ අජරාමර නිවනටපත් වෙනවා. ඔය වගේම ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ආදී සියලු දුක්ඛයන්ගෙන් පෙළෙන සත්‍යෝ අනාදිමත් සසර පටන් ගෙන මේ දුක්ඛිත සත්‍යෝ තථාගතයන් වහන්සේ වෙත කල්‍යාණ මිත්‍ර සම්පත්තියට පැමිණලා ඒ සියලු දුකින් අතෙමිදී සාන්ත නිවන්සෝ සාක්ෂාත් කරනවා. එනිසා මේ බුද්ධ ශාසනයේ භාගයක් නෙමෙයි සත්පුරුෂ මේ සම්පූර්ණයෙන්ම බුද්ධ ශාසනයේ පවට්නේ සත්පුරුෂයා උඩ කල්‍යාණ මිත්‍රයා උඩ කියලා පළමුවෙන් අනදමා හිමියන් වහන්සේට වදාලා. එනිසා ලෝකයේ තියෙන ඉන්න සියලුම සත්පුරුෂයන් අතරින් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. යම් කිසි විදියකින් බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන්න නොලැබුණා නම් අග්‍රශ්‍රාවකයන් වහන්සේ ඊළඟට ඇසුරු කළ යුතු සත්පුරුෂ ආශ්‍රයයි. එසේ නැතිනම් මහා ශ්‍රාවක 89ක් සිටියයි මහා ශ්‍රාවකයන් වහන්සේ ඊළඟට ඇති සත්පුරුෂ සම්පත්තියයි කල්යාණ මිත්‍ර ආශ්‍රයයි. මහා ශ්‍රාවකයන් වහන්සේ නැති අවස්ථාවක ප්‍රතිසම්විදාලාභි රහතන් වහන්සේ ලැබෙනවා කල්යාණ මිත්‍ර සම්පත්තිය හැතිර මුල් තැනට. පරිසම්විදාලාභි රහතන් වහන්සේ නැත්නම් අභිඥාලාභි රහතන් වහන්සේ ඊළඟට ඉන්නවා. ඒත් නැතිනම් රහතන් වහන්සේ ප්‍රකෘති රහතන් වහන්සේ ගණනෙනවා. රහතන් වහන්සේ නමකුත් නැතිනම් අනාගාමීන් වහන්සේ. ඒත් නැතිනම් සකදාගාමීන් වහන්සේ. ඒත් නැතිනම් සෝවාන් ආර්යයන් වහන්සේ. ඒත් නැතිනම් සුපේචල ශික්ෂාකාමී ත්‍රිපිටක ධාරී උත්තමයන් වහන්සේ නමක්. එසේත් නැතිනම් පිටක දෙකක් දරා ඉන්නේ සිල්වත් ගුණවත් උතුමන් වහන්සේ නමක්. ඒත් නැතිනම් එක පිටකයක් දරාගෙන ඉන්නේ සිල්වත් ගුණවත් උතුමන් වහන්සේ නමක්. එසේත් නැතිනම් ඒ ත්‍රිපිටක ධර්මයේ දරාගෙන නැතත් යම් කිසි කෙනෙක් සුපේසල ශික්ෂාකාමීව සමථ ප්‍රාර්ථනා භාවනාන යෝගීව ආත්මේ දමනය කරගෙන ඉන්න කල්යාණ මිත්‍රෙක්. මෙන්න මේ විදිහට කල්යාණ මිත්‍ර ආශ්‍රය අනුපිළිවෙලින් අන්තිම කෙනෙක් කෙලවර දක්වාම හඳුනලා තියෙනවා. ඒ අනුව සලකා බැලීමේදී කල්යාණ මිත්‍ර සම්පත්තිය නැතිව කවදාකවත් සෝවාන් වීමට නොහැකි බව දේශනාවේ සඳහන් වෙනවා. තවත් දුරට කල්යාණ මිත්‍ර සම්පත්තිය හඳුන්වන අභිධර්ම පිටකයේ ධම්මසංගණී නිකේප කාණ්ඩෙම හිම තත්කතම කල්යාණ මිත්‍රතා යේතේ පුංගලා සද්ධා සම්පන්න සීල සම්පන්න සුත සම්පන්න චාග සම්පන්න පඤ්ඤා සම්පන්න.
या तेसं पुग्गलानं आसेवना निसेवना संसेवना भजना संभजना भत्ते संभत्ते तं संपवंकता अयं उच्यते कल्याण मित्रता मे कल्याण मित्रत्वे हंदुन्वन सूत्र पाठयक अभी धर्मे तीन मे सदहन वेनवा कल्याण मित्रयानं कवुद यं केनेक पिहिटि सद्धाव तीनवा रत्नत्रये पिलिबंदव ධර්මයේ පිළිබඳව ගැඹුරට පිහිටින් නොසැලෙන සද්ධාාවක් යම් කෙනෙකු නම් ඒ සද්ධාවන්තයා කල්යාණ මිත්‍රයෙක්. ප්‍රඥා සීලය අෂ්ටාංග සමන්වාගතව කරුණු අටකින්ම මනවින් පංච සීල ආදී වස්තමක සීල දහත දස සීල උපවසත් අෂ්ටාංග සීල ආදී සීල ධර්මයන් එකක් එකක් ගානේ අංග අටකින් රකින්න තියෙනවා. ඒ විදිහේ අතාකාරයකින් නොබිද ඩක්නා වූ සීලවන්ත කෙනෙක් නැත්නම් ඒ කල්යාණ මිත්‍රයෙක්. රාගයෙන් ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව මුල් පියවරේ සිට අරහත්ත්වයට දක්වා යෑතු ගමන් මඟ දන්න ධර්මයේ පිළිබඳව නිවන දක්වා ගමන් මඟ දන්න ශ්‍රොත සම්පන්න කල්යාණ මිත්‍රයෙක්. ඒ වගේම තමාගේ අනුභාවක අධිකාරිය දන් දෙන්න තරමට සමර්ථ වන නිර්ලෝභී වූ ත්‍යාගවන්ත කල්යාණ මිත්‍රයෙක්. ඒ වගේම සමත භාවනා විපස්සනා භාවනා එවගේම කර්ම කර්මඵල විපාක හේතුඵල ධර්ම නාම රූප ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාද පဋාණ ප්‍රත්‍ය මේවා ගැන මනවින් දන්න විපස්සනා මාර්ගයේ මනවින් දන්න මඟඵල නිවන් සුව සාක්ෂාත් කර ගැනීමේ පිළිවෙත දන්න ඥානවන්ත යුත්තේමි. මෙන්න මේ සද්ධා සීල ශ්‍රුත ත්‍යාග ඥාන ඇති උතුමන් අසුරුකරන් ලැබෙනවා නම් යා තේසං ආසේවන බොහොම ආදරයෙන් ආශ්‍රය කරනවන නිසේවන නිතර ආශ්‍රය කරනවන සංසේවන ගෞරවයෙන් සේවනය කරනවන භජන භජනය කරනවන සම්භජන ගෞරවයෙන් භජනය කරනවන භක්ති ඒ කල්යාණ මිත්‍රයන්ද භක්තිමත් වාසය කරනවන සම්භක්ති ගෞරව සම්ප්‍රයුක්තව භක්තිමත් වාසය කරනවන තං සම්පවංකතා ඒ කල්යාණ මිත්‍රයන්ටම නැඹුරුව තමන්ගේ පිළිවෙත් පුරනවා නම් අයං උච්චති කල්යාණ මිත්‍රතා මෙන්න කල්යාණ මිත්‍ර සම්පත්තිය. මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය අත්‍යවශ්‍ය වෙනවා සීලය රකින්න. කල්යාණ මිත්‍ර සම්පත්තිය අවශ්‍ය වෙනවා සමත භාවනාවෙන් උපචාර සමාධි අර්පණා සමාධි වඩන්න. කල්යාණ මිත්‍ර සම්පත්තිය අවශ්‍ය වෙනවා අභිඥා බල ලබන්න. කල්යාණ මිත්‍ර සම්පත්තිය අවශ්‍ය වෙනවා විදර්ශනා වීතියට බැසගන්න. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය අවශ්‍ය වෙනවා සත්‍ය විසුද්ධිය අනුගමනය කරන්න. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය අවශ්‍ය වෙනවා සංඛාර පෙක්ඛා ඥානී සිට ඉහළට මාර්ගඵල ප්‍රතිලාභේ පිරිස. මේ විදිහට කල්‍යාණ මිත්‍ර සම්පත්තිය තිසරණී සිට සීලාදුමන පූර්ණයේ පටන් අරිහත්ත්වයට දක්වාම අත්‍යවශ්‍ය වෙන බව මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. ඊළඟට සද්ධම්ම සවණං සද්ධම්ම සවණං කියන මෙතන හඳුන්වනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සුවිසුද්ධ වූ ආදි කල්යාණ කියන්නේ මුලින් යහපත් මධ්‍යේ කල්යාණ මැදින්ද යහපත් එවාගේ පරිවසාන කල්යාණ අගින්ද යහපත් මුලේ මැදාග අවස්ථා තුනම කල්යාණ ගුණයෙන් යුක්ත වුණා වූ අර්ථ සම්පන්න වූ ව්‍යංජන සම්පන්න වූ සර්ව සම්පූර්ණ වූ සුපරිසුද්ධ වූ ශ්‍රී සද්ධර්මය. ඇසූ ඇසූ කෙනෙහි සිතූ සිතූ කෙනෙහි එවාගේම බැලූ බැලූ කෙනෙහි යෙදුණු යෙදුණු කෙනෙහි තමන්ගේ සිත සනසවන සිතට කුසාසෙත් උනවන සිතට ආභෝධයක් ලබාගත හැකිවන ඒ ධර්මය ඉතාම ගෞරවයෙන් සවන් දීලා හිතට දරා ගන්නවා. හිස්ස තිබුණු භාජනයකට වතුර පොරවන්න වාගේ ධර්මයේ තමන්ගේ හිතට ඇතුළත් කරගන්නවා. සිංහ තෙල් කියන જાතියේ බොහොම විනිවිද යනවා. හතරම් භාජනී තිබුණොත් පමණක් සිංහ තෙල ආරක්ෂා වෙනවා. එවාගෙම රත්තරම් භාජනයක සිංහ තෙල් තැන්පත් කළා වගේ දහම් පද ටික මාර්ගඵල නිවන දක්වා උපකාර වෙන දහම් පද ටික හිතේ දරා ගන්නවා. එසේ දරා ගැනීම සඳහා ධර්ම ශ්‍රවණය කරනවා අට්ටි කත්වා මනසේ කත්වා සම්බන් චේතසෝ සමන්නා හරිත්වා ඕහිත සෝතෝ ධම්මන් සුනාති කියන මේ උපදේශයට අනුව බණ ටික අහනවා. අට්ඨේකත් කියන්නේ දීර්ඝ සංසාරයෙහි
සිහිනකින්වත් නොයසෝ විරු මේ අති උත්තර වූ ලොවේ ලෝතුළු අසුව සලසා දෙන්නා වූ සුවිසුද්ධ වූ ධර්මයේ මට අහන්න ලැබුණා. මේ උතුම් ධර්මයේ මගේ ජීවිතය ගැන නොතකා රාගයම වෙනත් වෙනත් බාධාවන් නොතකා මම ඉතාම ගෞරවයෙන් අහන්නට ඕනේ, ඉතාම ගෞරවයෙන් මේකට සවන් දෙන්න ඕනේ කියන අවශ්‍යතාව හිතේ දරාගෙන කුසල ඡන්දයෙන් බණ අහනවා. මනසිකත්වා ධම්මං සුනාති කියන්නේ කියවෙන කියවෙන දහම් පදයක් පාසා හිතින් මෙනෙහි කරනවා. මේ කියන්නේ මේ තේරුමයි, මේ කියන්නේ මේ තේරුමයි, මේ කියන්නේ මේ තේරුමයි කියලා ඒක තේරුම් වටහාගෙන මනසින් මනාව සිහිය පිහිටුවාගෙන සවන් දෙනවා. එවාගෙම සම්බන් චේතසෝ සමන්නාහරිත්වා ධම්ම සුනාති කියවෙන දහම් පදයක් පාසා මල් වඩමක් ගොතන්නාක් මෙන් මුතුවැලක් මුතුයට අමුණන්නාක් මෙන් අතරක් නෑනේ දහම් පද ටික හිතට ඇතුළත් කර ගනිමින් බණ අහනවා. ඕහිත සෝතෝ ධම්ම සුනාති වටපිට බලන්නේ නෑ, උඩමිම බලන්නේ නෑ, අතපය සොලවන්නේ නෑ, ඇසිපිය සොලවන්නේ නෑ. සමාධියට සමයදුණු ධ්‍යානෙට සමයදුණු යෝගාවචරයක වාගේ පහසු වීරණෙන් ශරීරයේ තන්පත් කරගෙන දෙසවන්නවාගෙන අර මුලින් සඳහන් කළානේ සත්තරම් භාජනයේ සිංහතේ තන්පත් වෙන වාගේ තමන්ගේ මනසේ ධර්මයේ තන්පත් වෙන හැටියට සතෝ සම්පජානකාරීව සිහිනුවණින් යුතුව ධර්මයේ ශ්‍රවණය කරනවා. මෙන්න මේ පිළිවෙලට ධර්මයේ ශ්‍රවණය කිරීම සීලවන්ත වීමට උපකාර වෙනවා. සමත භාවනාවෙන් උපචාර සමාධි, අර්පණා සමාධි, අෂ්ඨ සමාපත්තිය ලැබීමට උපකාර වෙනවා. අභිඥා බල උපදවන්න උපකාර වෙනවා. විදර්ශනාවට බැසගන්න උපකාර වෙනවා. සත්‍ය විසුද්ධි අනුගමනය කරන්න උපකාර වෙනවා. එවාගේ මාර්ගඵල ප්‍රතිලාභයට අත්‍යවශ්‍යව උපකාර වෙනවා. මේ නිසා සද්ධම්ම සවණං යෝනිසෝ මනසිකාරෝ කියන මේ උතුම් දහම් පදයේ ගැනෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් තමාගේ හිත නිරන්තරයෙන්ම කුසල් සිත් බවට පමුණුවා ගන්නවා. කුසල් සිත් බවට පමුණුවා ගැනීම සඳහා සිතට අනදීල අදිෂ්ඨාන කරගෙන තියෙනවා. මට ලැබෙන සෑම අරමුණකදීම මම මගේ හිත පිරිසුදු වෙන කුසල් සිතින් වාසය කරන්නෙමි කියලා. ඇහැට යමක් දැක්කා, කනට යමක් ඇහුණත්, ගඳ සුවඳක් දැනුණත්, දිවට රසණී රස දැනුණත්, කයට සැප හෝ දුක් හෝ ස්පර්ශ දැනුණත්, හිතට යම් අරමුණක් ආවත් හැම දෙයකින්ම තමාගේ සිත කුසල් සිත් බවට පමුණවා ගන්නට පුරුදු කර ගන්නවා. මේක තියෙන යෝනිසෝ මානසිකාරය. යෝනිසෝ කියන්නේ හැම දෙයකම මුල ගැන කල්පනා කරනවා, නුවණින් කල්පනා කරනවා. යෝනිසෝ අයෝනිසෝ කියන මේ වචන දෙක කාටත් නිතර අහන්න ලැබෙන වචන දෙකක්. අයෝනිසෝ කියන්නේ නුවණින් තොරව යම් දේවල් ගැන හිතනවා. යෝනිසෝ කියන්නේ නුවණින් යුතුව තමාට ලැබෙන අරමුණකදී කුසල් සිත් පහළ කර ගන්නවා. ඒක හිතට පුරුදු වුණෙන් පස්සේ අපේ సంతානයේ ජවන් වීති කියලා වීති සිද්ධ වෙනවානේ, කුසල් හෝ අකුසල්. ඒ ජවන් වීති වලට හරවන දොරටුවදී නිතරම හරවන්නේ කුසල චිත්ත වීතියකටමයි. නිදසුණක් වශයෙන් අපි ගනිමු, යම් කිසි ලස්සන මල් ගහක් දැක්කා කියලා. කොහොම ලස්සන මල් ගහක් දැක්කා. බොහෝ දිනක් අයෝනිසෝ මනසිකාරයෙන් හිතන කොට හිතන්නේ හරිම ලස්සනයි මල් ගහ. බොහෝම ලස්සනයි මල් ගහ. මාත් මෙහෙම එකක් හිටුවා ගන්න ඕන. අන්න ආසාවක් හිතුණා නේද? එතකොට අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියනකොට දැන් යම් කෙනෙක් හිතනවා මේ අනුන්ගේ මල් ගහක් දැකලා ලස්සන මල් ගහ, ඕක පණුව කාපු ආවේ. ඕක කුණු වෙච්ච ආවේ. අන්න අයෝනිසෝ මනසිකාරය. එතන ඊර්ෂ්‍යා සහගතේ දේශමූල අකුසල් සිත් පහළ වුණා. මේ අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරී තියෙන අර කල්යාණ මිත්‍ර ඇසුරින් සද්ධර්මයේ ශ්‍රවණය කළ ඥානවන්තයා නුවණට අනුව කල්පනා කරනවා. අනුන්ගේ මිදුලක මල් ගහකරි, ඔතන අයිතිකාරයෙන් නැති වැටක කැලෑවක මල් ගහකරි දැක්කනම් සාදු සාදු තුන් ලෝකයේම අපේ තථාගතයන් වහන්සේගේ ප්‍රතිසන්දි මංගල්‍ය, උත්පත්ති මංගල්‍ය, බුද්ධත්ව මංගල්‍ය, ධම්මචක්ක මංගල්‍ය, පරිනිර්වාණ මංගල්‍ය අවස්ථාවන්දී අහසෙත් පොළවෙත් ජලයෙත් දසදහස් අස්සක් වල එකම මල් ආසනයක් වැනි බාට පත් වුණා නේද?
වගේම කයින් වචනින් සිතිනුත් අති පරිසුද්ධ සංතාන ඇති ඒ උත්තරීතර ගුණ සම්පන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ මල් ගහේ සුවඳින් වර්ණින් යුතු මේ මල් රාසින් පූජා වේවා පූජා වේවා හිතෙනවා. කෙලින්ම යෝනිසෝ මනසිකාරය. ඊට වඩා ගැඹුරින් හිතෙනවා මේ මල ස්වල්ප වේලාවකින් සමහරට අද දවසේම නැත්තම් හෙට නැත්තම් දවස් කීපයක් ඇතුළතදී මේ මල පර වෙනවා. මේ මල පර වෙනවා. මේ ලස්සන නැති වෙනවා. මේ වර්ණ සංතාන නැති වෙනවා. මේ සුවඳ නැති වෙනවා. මේක තමයි අනිත්‍යස්සව. මේක අනිත්‍යයි. මේ නැතිවීම නිසා මේ මලේම තියෙනවා පෙළෙන ස්වභාවයක්. මේක දුක්ඛයි. කෙනෙකුගේ අයිතියක් නැහැ. එවාගෙම අසාර නිසාරයි. ඒ නිසා අනත්තයි. එවාගෙම නිත්‍ය සුභ සුඛ ආදී ස්වභාවයක් නැති බවින් බැවින් කෙලිකුල් බැවි අසුභයි. අන්න ගැඹුරට නුවණ හැසිරෙව්වා යෝනිසෝ මනසිකාරය. තවද්දුරට මේ මල්ගහ දැකලම සමහර විට තමන්ට සසරදී විදර්ශනාව පුරුදු කරගෙන තිබුණා නම් ඒ මල්ගහම අරමුණු කරගෙන ධ්‍යාන වඩන්න පුළුවන්, විපස්සනා වඩන්න පුළුවන්, මාර්ගඵල ලබන්න පුළුවන්. කින්නේ ඈත අතීතයේ පත්මාවතී විසවන් වහන්සේගේ කුමාරවරු 500ක් දෙනා පොකුණේ මගුල් පොකුණේ පැන්පාස් වෙනකොට වාස 7 8 10 12 ළමයි මේ මල් පිපිලා තියෙනවා දැකලා නිලුම් මල් මා නිල් මල් ඒවා අනිත්‍යත්වයේ මෙනෙහි කරලා පසේ බුදු වුණා එක වරටම කියලා අහලා ඇති නේද? ඒ මොකද අනේ යෝනිසෝ මනසකාරයෙන් කල්පනා කළ ඇති. කෙනෙක් අපට බණිනව දොඩනවා. ඉතින් බොහෝ සෙයින් අයෝනිසෝ මනසකාරයෙන් නම් ඉන්නේ කෙලින්ම හිතේ යමනාපයක් දේශයක් පටිගයක් ඇති වෙනවා, ව්‍යාපාදයක් ඇති වෙනවා. නමුත් ඥානවන්තව හිත පුරුදු කරන කෙනා යෝනිසෝ මනසකාරයෙන් කල්පනා කරනවා මේ බණින කෙනා මගේ පෙර ජාතියේ අම්මා, මගේ තාත්තා, මගේ අයියා, මගේ ලොකු තාත්තා, ලොකු අම්මා. අද ඉතින් මෙහෙම දැන්නට අනේ මට කොච්චර ආදර කරන්නේ නැද්ද? ඔය බණින කෙනා මටම අම්මා වෙලා මටම තෙවූ කිරි සතර මහා සාගරයේ ජලයට වැඩි නේද? ඕ යැවෙන කෙනෙක් අද මෙහෙම බණින් තරන් නපුරුනේ මගේම විපාක වාරයක්. මං සසරදී අම්මට බැනලා තියෙනවා, තාත්තට බැනලා තියෙනවා. වැඩි හිටියන්නේ සිල් තුන්න ගුණෝ තුන්න මං බැනලා දොලලා තියෙනවා. ඒක විපාක මට මේ ආවා. මේ මට වාගේ මේ බයින එක්කෙනාට මේ විපාකයක් නොවේවා. මේ තැනැත්තා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකින් මිදේවා, නිවන් දකීවා කියලා හිත පිරිසුදු කරගන්නවා. එතකොට යෝනිසෝ මනසිකාරය. තවත් දුරට යමුරට හිතෙනවා දැන් මේ බණින එක්කෙනා බණින වේලාව යෝගයේ චිත්ත ඡායශක ධර්ම ඒ තැනම ඇතිව නැති වෙනා යන අනිත්‍යයි. ඒ ඇතිවෙන නැතින නාම රූප පෙළෙන බැවින් දුකයි. කැමතිසේ නොපවත්නා නිසා අසාර නිසාර නිසා නැත්තයි පිළිකුල් බැවින් අසුභයි. අන්න ගැඹුරට හිතුවා. ඊළාට මම මේ අහන මගේ දෙසවන මේ අරමුණු ගන්න චිත්ත සන්තානයේ මේ නාම රූප ශණයක් පාසාම ඒ තැනම ඇතිව නැතුව යන අනිත්‍යයි. ඇතිවීමෙන් නැතිවීම පෙළෙන දුකයි. කැමතිසේ නොකමැති යන අනත්තයි පිළිකුල් බැවින් අසුභයි. අන්න ගැඹුරටම යෝනිසෝ මනසකාරී හිතූ හැටි. ඉතින් හැම වෙලාවෙම තමන්ගෙත පිරිසිදුයිනේ. කොච්චර දැන්නත්, කොච්චර අලාභයක් වුණත්, කොච්චර අපහාසයක් වුණත්, කොච්චර අගෞරවයක් වුණත් තමන්ගෙ හිත පිරිසිදු කරගත්ත ඥානවන්තකම නිසා මේක තමයි යෝනිසෝ මනසකාරී. මේ වාගේ දොරටු හයත් ලැබෙන සෑම අරමුණකදීම සම්මුති වශයෙන් එක මෛත්‍රිය, එක බුදු ගුණ, ඒ වගේ දෙයක්. පරමාර්ථ වශයෙන් ත්‍රිලක්ෂණය, විපස්සනාව. මෙන්න මේ ක්‍රමයේත හිත පුරුදු කර ගැනීමද කියනවා යෝනිසෝ මනසිකාරෝ. දැන් එතකොට සත්පුරුෂාස්ත්‍රයයි සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි පෙළ ගැහුණු පුණ්‍යවන්තයා ඥානවන්තයෙක්. හැබැයිම ඥානවන්තයෙක්, හැබැයිම යෝගීවරයෙක්, හැබැයිම නිවන් මඟ පියනගන්නේ. ඔහු ගමන් කරන්නේ කොහෙදද? ධම්මානු ධම්ම පටිපත්ති. මෙන්න මේ ධර්මයේ තමයි දැන් ගමන් කරන්නේ. ධම්මානුධම්ම පටිපත්ති කියන්නේ කුමක්ද? ධම්ම කියන්නේ නවලෝතුරා ධර්මය. සතර මඟ, සතර ඵල නිවන. මේ නවලෝතුරා ධර්මයට අනුව පවත්නා, අනුව ගමන් කරන මාර්ගයේදී කියනවා ධම්ම අනුධම්ම කියලා. ධම්ම අනුධම්ම ධර්මයට අනුව පවත්නා ධර්මයේ තමයි බෝධිපාක්ෂික ධර්ම 37. සීලය, සමාධිය, ප්‍රඥාව මේ තුනේ ඔය ඔක්කොම තියෙන. සීල, සමාධි, ප්‍රඥා කෙනෙකුට බෝධිපාක්ෂ ධර්ම 37ම ඔතන තියෙනවා. ඒ මේ 37ක බෝධිපාක්ෂික ධර්මයන් තමයි මෙතන
ධම්ම අනුධම්ම කියලා කියන්නේ. ඒ ධම්ම අනුධම්ම කියන මේ ගුණාංගය අපි අනුගමනය කරනවා, අපි පියනගනවා, නැත්නම් තුන් දොරෙන් හැසිරෙනවා. තුන් දොරෙන් හැසිරෙනවා සීලය පුරන්න පුරන්න ධම්මානුධම්ම පටිපත්ති. ඒ වගේම සමත භාවනා වඩන්න වඩන්න ධම්මානුධම්ම පටිපත්ති. විපස්සනා ඥාන වඩන්න වඩන්න ධම්මානුධම්ම පටිපත්ති. මේ ධම්මානුධම්ම පටිපත්ති වඩන්න වඩන්න අපි කොහොමද මේ පීවරෙන් පීර ඉදිරියට යන්නේ? අභේ දිසාව නම් වූ අමා මහ නිවන් දෙසටයි. ඒ අභේ දිසාව කියන නිවනට යන දොරටු හතරයි තියෙන්නේ. සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත් කියලා. ওই අවස්ථා තමයි මේ දැන් අපි සමීප කරගෙන යන්නේ. කල්ප ගණන්, කල්ප සිය ගණන්, කල්ප දහස් ගණන්, කල්ප අසංග ගණන් තිස්සේ මෙහෙම පේනඟල 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 තමයි යම් දාසක අපි මේ උතුම් නිවන් දොරටපත් වෙන්නේ. මෙන්න මේක නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා සෝවාන් වීමට නම්, සකදාගාමී වීමට නම්, අනාගාමී වීමට නම්, අරහත්ත්වේ සාක්ෂාත් කරගනු පිණිස නම්, කල්යාණ මිත්‍රාශ්‍රය කළ යුතුයි. නිකං කල්යාණ මිත්‍රාශ්‍රය නෙමෙයි, නිවනට උපකාරී වෙන උපකාරී වෙන අනුශාසනා කරන කල්යාණ මිත්‍ර සම්පත්තිය. එවගේම සද්ධාර්මයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ සුපරිසුද්ධ වූ නිර්වාණගාමිනී ධර්මය අපි ශ්‍රවණය කළ හිතේ දරා ගන්නවා. ඊළඟට යෝනිසෝ මනසිකාරය අනුගමනය කරනවා. ඊළඟට දැන් තියෙන්නේ ධම්මානුධම්ම පටිපත්තිය යෙදෙන එකයි. ධම්මානුධම්ම පටිපත්තිය පිළිබඳව නිතර නිතර අපි කාට කාටත් අහන්න ලැබෙන දෙයක්, බොහෝසින් කියවන දෙයක් තමයි, කුමක්ද සීලය රකින්නේ කොහොමද? සීලේ මුලමැද ආගතුන් ආකාරයෙන් ආරක්ෂා කරෙන්න ඕන. අකණ්ඩ, අච්චිද්‍ර, අසබල, අකල්මාස, බුජිස, විඤ්ඤුප්පසත, අපරාමට්ඨ, සමාධි, සංවත්තනික. මේකයි අට්ඨාංග සමන්වාගත සුපරිසුද්ධ සීලය කියන්නේ. පංච සීලයටත් ඔය අංගාට තියෙන්න ඕන. ආජීවෂ්ටමක සීලයටත් ඔය අංගාට රකින්න ඕන. එවාගේ මුපෝසත සීලය, ධාත දස සීලය, සාමණේර දස සීලය, හෝපිය සංවරූප සම්පදා සීලය. ඊට වඩා හිල සීලයක් අය නෑනේ ලෞකික වශයෙන්. ඒ සෑම සීලයක්ම මේ ගුණාංග අටට අනුව රැකෙන්නට ඕන. අකණ්ඩ කියන්නේ සීලය මුලින් අගින් කිසිසේත් කැඩිලා නෑ, කෙලුට වෙලා නෑ, ඉරිතරිලා නෑ. අච්චිද්දර කියන්නේ මැදින් ශික්ෂාපද කැඩිලා බිඳලා නෑ. අසබල කියන්නේ පේලියට ශික්ෂාපද බිඳිලා නෑ, කිලුට වෙලා නෑ, අයවාගේම ඉරිතරිලා නෑ. අකල් මාස කියන්නේ බිඳු බිඳුවාගේ තනින් 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 ශික්ෂාපද කරලා බිඳලා නැහැ. ඔය හතරෙන් යුක්ත සීලය නම් ඊළඟට බුජිස වෙන්නට වෙන. මොකද්ද බුජිස කියන්නේ? බුජිස කියන පාලි වචනින් කියන්නේ නිදහස්කම. නිදහස්කම නිදහස් නැහැ. යම් කිසි දෙයකින් තණ්හාව, දිට්ඨිය, මානෙ තියෙනවා නම් නිදහසක් නැහැ. මට මේ සීලය නිසා කවුරුත් වන්දිත්වා, මට මේ සීලය නිසා හොඳට ගමන් මඟට ඉඩ දෙත්වා, හොඳ ආසන දෙත්වා, හොඳ යාන වාහන දෙත්වා, එවාගේ මට ලාභ ලැබෙත්වා, මගේ ව්‍යාපාරයේ දියුණු වෙත්වා, ඔය වාගේ මෙලොව වශයෙන් යන් යන් දේවල් පතනවා. ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා, නම්බු, නාම මේවා පතනවා. අන්න තණ්හාවටයි, දිට්ඨියටයි, මාන්‍යටයි අහු වුණා. එහෙනම් ඔහු දාසෙක්, සීලයට දාසෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නිසා මේ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා කිසිවක් අපේක්ෂා නොකොට සුපරිසුද්ධව නිර්වාණයම ප්‍රාර්ථනා කරගෙන සීලය රකිනවා නම් ඒකට කියන අදාසව්‍ය සීලය කියලා. අදාසව්‍ය කියලා කියන්නේ දාසකමක් නැහැ. තණ්හාට දාසෝනේ නැහැ. මාන්නයට දාසෝනේ නැහැ. මිත්‍යා දෘෂ්ටියට දාසෝනේ නැහැ. එනිසා නිදහස් සීලයක්, නිවැරදි සීලයක්, විවට්ටගාමිනී සීලයක්. මේකට කියනවා බුද්ධිස්ස ආකාරයෙන් සීලිය රැකීම. ඊළඟට විඤ්ඤුප්පසත්ත කියන්නේ, විඤ්ඤු කියන්නේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා. අපි සීලය රකින්නවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නමක් අපේ සීලය දිවසින් දැක්කොත්, චේතෝපරිය නුවණින්, අනුන්ගේ දක්නා නුවණින් දැක්කොත්, සාදු සාදු, ඉතා උතුම් ලෙස සීලය රකින්නවානේ, රහසින්වත් මේ ශික්ෂාපද කඩා බිඳගන්නේ නැහනේ, සාදු සාදු කියලා උන්වහන්සේලා හද තුලින්ම සතුටු වෙනවා. මොකද උන්වහන්සේලා දන්නවා සීලේ වටිනාකම. එයාගේ මේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා යම් ආකාරයකින්ද සීලේ රැක්කේ, ඒ ආකාරයෙන් සීලේ රකින්නවා. අන්න විඤ්ඤුප්පසත්ත සීලය කියලා කියන්නේ ඒකයි. විඤ්ඤුප්පසත්ත බුද්ධානි ප්‍රඥාවන්තයන් විසින් ප්‍රසස්නා
කරන ලද අනුගමනය කරන ලද වාගේම අනුන්ට කියලා දෙන ලද සීලය මේ විඤ්ඤුප්පසත්ත සීලය ඊළඟට අපරාමත්ත සීලයක් වෙන්නේ කොහොමද අපරාමත්ත කියන්නේ තණ්හා දිට්ඨි දෙකෙන් අල්ලා නොගත් සීලයයි මට මේ සීලය නිසා මීළඟ ආත්ම භාවය උපතාම උසස් දිව්‍ය සම්පත්තිය ලැබෙන්න දිව්‍ය රාජ්‍යයක් වෙන්න ඕනේ උසස්ම දිව්‍යාංගනාවක් වෙන්න ඕනේ මට මේ සීලය නිසා බඹලෝ යන්න ඕනේ මට මේ සීලය නිසා ඉදිරි අනාගතේ චක්‍රවර්ති වෙන්න ඕනේ මේ වාගේ අති අනාගත සම්බන්ධ යම් යම් දේවල් ප්‍රාර්ථනා කරනකොට අන්න තණ්හාවයි දිට්ඨියයි ඒවට කියන්නේ උපාදාන කියලා තණ්හාවයි දිට්ඨියයි දෙකෙන් අල්ලා ගත්තා නම් ඒකට කියන පරාමර්ථ සීලිය අල්ලා ගත්තා ග්‍රහණයට අහු වුණා එහෙම නැතුව මගේ මේ සීලය මනුලෝ සම්පත් පිණිස නෙමෙයි දෙව්ලෝ සම්පත් පිණිස නෙමෙයි බඹලෝ සම්පත් පිණිස නෙමෙයි ධ්‍යාන මාත්‍රයකින් අභිඥා මාත්‍රයකින් නැවැත්ම පිණිස නෙමෙයි මම මේ සීලය රකින්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ආબોධ කළ ගාමීර චතුරාරි සත්‍ය ආબોධයෙන් හම මහ නිවන් සුව සාක්ෂාත් කරන්නටයි එකම හිත නිර්වාණ ආબોධය ඊළඟට දැන් තියෙන්නේ ධම්මාන ධම්ම පටිපත්‍ය යෙදෙන එකයි ධම්මාන ධම්ම පටිපත්‍ය පිළිබඳව නිතර නිතර අපි කාට කාටත් අහන්න ලැබෙන දෙයක් බොහෝසින් කියවන දෙයක් තමයි කුමක්ද සීලය රකින්නේ කොහොමද සීලේ මුලමෙන්ද ආගතුන් ආකාරයෙන් ආරක්ෂා කරෙන්න ඕන අකණ්ඩ අච්චිද්ද අසබල අකල්මාස බුද්ධිස විඤ්ඤුප්පසත්ත අපරාමත්ත සමාධි සංවත්තනික මේකයි අටාංග සමන්වාගත සුපරිසුද්ධ සීලය කියන්නේ පංච සීලයටත් ඔය අංගාට තියෙන්න ඕන ආජීවස්තමක සීලයටත් ඔය අංගාට රකින්න ඕන ඒවාගේ මුඛෝසත සීලය දහත දස සීලය සාමනීර දස සීලය හෝපිය සංවරූප සම්පදා සීලය ඊට වඩා හිල සීලයක් අය නෑනේ ලෞකික වශයෙන් ඒ සෑම සීලයක්ම මේ ගුණාංග 8ට අනුව රැකෙන්නට ඕන අකණ්ඩ කියන්නේ සීලය මුලින් අගින් කිසිසේත් කැඩෙලා නෑ කෙලුට වෙලා නෑ ඉරිතරිලා නෑ අච්චිද්ද කියන්නේ මැදින් ශික්ෂාපද කැඩලා බිඳලා නෑ අසබල කියන්නේ පේලියට ශික්ෂාගත මාර්ග චිත්ත වීති පහළ වෙනවා මේවා ඉතින් මේ කෙටි වචනින් කිව්වට බෑ මේක බොහෝම ගැඹුරු අවස්ථාවක් මේක නැවත 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 හිතා බලන්නට නුවණින් තේරුම් ගන්නට ඕනේ සාකච්ඡා කරන්නට ඕනේ භාවනාව යෙදෙන්නට ඕනේ මේ විදිහට වඩාගෙන ගියන එකනා තමයි නියම ආර්යයන් වහන්සේ නියම සෝවාන් ආර්යයන් වහන්සේ සකදාගාමීන් වහන්සේ අනාගාමීන් වහන්සේ රහතන් වහන්සේ කියලා හඳුන්වන්නේ හේතු සම්පත් අතුව තමයි ඊළඟට අභිඥාලාභී නැත්නම් ප්‍රතිසම්පදා ඥානලාභී වෙන්නේ මෙන්න මේ ආකාරයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝවට දහම් දෙසුවා සංසාරයේ කල්ප 10000 ගණන් තිස්සේ නුවණ දියුණු කළ පාරමී පිරු අයට දහම් පදයක් ඇසූ පමණින් ඔයි කියන මාර්ගඵල ප්‍රතිලාභය කරගෙන තියෙනවා අද කාලයේ මේත්වෝ දුර්ලභයි අද කාලයේ හැම කෙනෙක්ම නිය කුජලයන් හතේට හිතන්න පුළුවන් උද්ගටි තාක්ෂණිකේන බණ පදයක් මාතෘකාකල පමණින් මගඵල නිවන් ලැබුවේ කද සොයා ගන්න දුර්ලභයි විපංචිතාත්මකයෙන් බණ පදයක් විස්තර කරද්දී මාර්ගඵල ලැබුවා යಾದ දුර්ලභයි නෙය කුජලෝ ඉන්න පුළුවන් නෙය කියන්නේ ධර්මාශ්‍රවණය කරලා සීලේ පටන් ප්‍රතිපත්ති වල යෙදිලා 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 සමාරිත අවුරුදු ගණන් බොහෝ කාලයක් වුණු වෙලා මාර්ගඵල ලබන්න පුළුවනි ඊට සුදුසු පාරමී පිරී තිබුණා නම් එහෙම නැත්නම් තමයි නෙය කුජලෝ කියන්නේ අද කාලේ ඉන්නවා නම් එන්නේ නෙය කුජලෝ වශයෙන් අපට හඳුන්වන්නට පුළුවන් තේරුම් ගන්නට පුළුවන් ඉතින් අපි අද කාලේ මේ කරන ධර්ම ශ්‍රවණද සීල භාවනා ප්‍රතිපත්තිත දාන සීල භාවනාදී නානාවිද පින්කම්ද හැම එකක්ම අපි යොමු කරගන්නට ඕනේ මෙන්න මේ ධම්මානුධම් ප්‍රතිපත්තියට අදාළව නැසේ ඒ කියන්නේ තණ්හා දිට්ඨිමාන සම්පූර්ණයෙන්ම යටපත් කර ගනිමින් නිර්වාණ අරමුණු කරගෙනම අපි හැම කුසලයක්ම කිරීමෙන් අපි කවදා හරි සුදුසුසම් වෙනවා මේ කියන ලෝකෝත්තර මාර්ගඵල ප්‍රතිලාභයේ පිණිස එනිසා දැන් කාල වේලාව ගිවි ගියා මෙතෙක් වේලා පින්නතුන් බොහෝම නිහඬතාවෙන් යුතුව මේ දහම් පදයට සවන් දුන්නා. සැබවින් මේ ධර්ම ශ්‍රවණේ මේ කුසලය අද අපි මේ දේශනා කරන මට මේ සවන් දෙන අපේ ගරු කටයුතු ස්වාමින් වහන්සේලාට මේ සවන් දෙන දායකාදී මව්පිය සෑම දෙනාට මුළු ලංකාවේ පනම් ප්‍රමණන්නේ ලෝකේ පුරාම මේ සවන් දෙන ශීලම සත්පුරුෂයන්ට මේ ධර්ම ශ්‍රවණමේ කුසලය බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විසින් ආબોධ කරගන්නා ලද
ගාමිරි චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් චතර මාර්ග ඵලානුක්‍රමයෙන් අග්‍රේ අමා මහ නිවන් සෝපනිස හේතු වාසනා වේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. එම ධර්ම දේශනාව ශ්‍රවණය කරනු ලබන්නේ ඔබ සීල දෙනාගේ නමින් මේ පල්ලෝගේ සීලම දෙනාටත් මෙම ධර්ම දානයේ ජනිත කුසල බලයෙන් සසර භව ගමන කෙටි වී අමා මහ නිර්වාණ අවබෝධය පිණිසම මේ පින්කම හේතු වාසනා වේවා. සීලේක පිහිටා ධර්ම ශ්‍රවණී කිරීමෙන් ධර්ම පූජා පැවැත්වීමෙන් සිද්ධ කර ගන්නා ලද සකල කුසල සම්භාර ධර්මයේ සෑම දිනාට එකසේ මහත්ඵල මහත්තානිසංස වේ. දෙලොව සුභ සිත සැලසී පැතුව පැතුව උතුම් බෝධියකින් අජරාමර සාන්ත ලෝකෝත්තර මා මහ නිවන් සුව සාක්ෂාත් වේවා කියා අපි ආශිංසන කරනවා. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරු ධම්මා වද්ධන්ති ආයුවන් සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මෙවච අතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිජ්ජතෝ.